රනිල් වික්‍රමසිංහ මහත්මයා මේ ළඟදී පුදුමාකාර දැන්වීමක් දාලා තිබුණා. ඒ දැන්වීමේ කියන්නේ ඇත්තටම ඕනෑම තරුණ කෙනෙක් හෝ මහලු කෙනෙක් හෝ රැකියාවකට අයදුම් කරනකොට පොලිසියෙන් හොයලා බලන්න අවශ්‍යයි කියලා ඒ පුද්ගලයා අරගලයේ හිටියද කියලා. අරගලයේ හිටියනම් ඒ පුද්ගලයාට ඒ රැකියාව හෝ ඒ ඒ තනතුර ලැබීම බොහෝම අසීරුයි කියන එක තමයි ඔහු කියන්නේ. මෙතෙන්දී මම අහන්න යන ප්‍රශ්නේ තමයි විවස්ථාවේ මේ වගේ දේවල් කියලා තියනවාද? ත්‍රස්තවාදීෙක් නෙමේ අරගලයේ හිටියා කියලා කියන්නේ. මොකද ඒකට හේතුව අරගලයේ හිටියේ රටේ වෙනස්කම් ගේන සිස්ටම් චේන්ජ් එකක් උදෙසා සටන් කිරීම. මේක මේ අතපයින් ගහගත්ත දෙයක් නෙමේ. මේක ඇවිල්ලා මනසින් වාචිකව තර්කානුකූලව අරගල කරලා පාගමන් ගිහිල්ලා මෙහෙම ගත්ත වෙනස්කමක් තමයි මේ අරගලය කියලා කියන්නේ. එතකොට රනිල් වික්‍රමසිංහ මහත්මයා කොහොමද කියන්නේ අරගලයේ හිටිය කෙනෙක්ට හොඳට රැකියාවක් කරන්න බෑ කියලා. ඒක කියන එක සම්පූර්ණයෙන්ම වැරදි. මොකද ඒක ව්‍යවස්ථානුකූල නැති නිසා. දැන් මෙතෙන්දී මම ඇත්තටම දකින දෙය තමයි මේ අරගලයේ සිටීම ලොකු ප්‍රශ්නයක් බවට අද පත් වෙලා තියෙනවා. මොකද මම පහුගිය වකවානුවේ අවුරුදු දෙකක් විතර ඉතාමත්ම ජනප්‍රිය මාධ්‍යයක කාන්තාවන් මේ රටේ හොඳම කාන්තාවන් ඒ කියන්නේ එක එක ශේෂ්ත්‍රය තුල ඉතාමත්ම ඉස්සරහට ආපු කාන්තාවන් තේරීමේ තරගයකට හිටියා. විනිශ්චයකාරවරියක් විදියට. එතකොට මම ඒ ජජ් බෝඩ් එකේ ඉන්නකොට මම මගේ සේවාව හරියට කරා. හැබැයි දෙවැනි අවුරුද්දේ වුණාන් පස්සේ තමයි අරගලේ ආවේ. එතකොට මම අරගලේට බහැලා මම මේ අරගලේට වැඩ කරේ ඇත්ත වශයෙන්ම මේ රටේ වෙනසක් අත්‍යවශ්‍ය නිසා. මොකද අපිට ඕනේ දූෂිතය පන්නන්න, අපිට ඕනේ හොඳ රටක් හදාගන්න, අපිට ඕනේ ව්‍යවස්ථානුකූලව ජීවත් වෙන්න පුළුවන් හොඳ නිදහස් රටක් හදාගන්න. දැන් මේකට මේ කටයුත්ත කරන වෙලාවේ මට ඉල්ලීමක් ආවා. ඒ තමයි මම අරගලයේ සිටපු නිසා කියලා වචනෙන් නොකියුවත් මට කිව්වා තවදුරටත් ජජ් බෝඩ් එකේ ඉන්න විදිහක් නැහැ කියලා. දැන් මෙතෙන්දී මට හුඟක්ම හිතට දුකක් දැනෙච්ච දේ තමයි මම වෙනුවට ජජ් බෝඩ් එකට ගත්තේ පිරිමි කෙනෙක්. කාන්තාවන් තෝරන වැඩසටහනක පිරිමි කෙනෙක් දානවා විනිශ්චය කරන්න මේ කාන්තාවක්ව අයින් කළා. දැන් දෙවෙනි එක තමයි මට එක්තරා ප්‍රසිද්ධ දේශනයක් කරන්න ආරාධනා කරා. ඒ ආරාධනා කරපිලාවේ උසස් රාජ්‍ය නිලධාරියෙක් තමයි මං මගේ කතාවට පස්සේ කතාව තිබුණේ. ඉතින් ඒ රාජ්‍ය නිලධාරියා කියනවා මේ මෙතුමිය එනවනම් මේ දේශනය කරන්නට මම එන්නේ නැහැ මේ වැඩසටහනට. මොකද එතුමිය අරගල කරුවෙක්. එහෙම කිව්වහම මේ කාන්තාව වැඩසටහනක මා වයින් කරලා ඒ පිරිමි පුද්ගලයාට කතාව දෙනවා. දැන් මම දකින දේ තමයි මේ රටේ කොයිතරම් කාන්තාවන් උදෙසා වැඩ කරනවා කියලා කිව්වට අවසානයේ සිද්ධ වෙන්නේ මොකද්ද? රටේ අද අපි මේ සම්පූර්ණ බොරුවක් කරන්න මේ කාන්තාවන් ඉදිරියට ගේනවා කියන එක. මොකද ඒකට හේතුව අද ඒකත් සල්ලි හම්බ කරන ව්‍යාපාරයක් බවට පත් වෙලා තියෙනවා. මොකද අද NGO වල කරන්නේ හුඟක් වෙලාවට කාන්තාවන්ව නගා සිටිනවා කියනවා. කාන්තාවන්ව වඩාගෙන යනවා කියනවා. කාන්තාවන්ට කන්න දෙනවා කියනවා. කාන්තාවන්ගේ දුක සැප බලනවා කියනවා. කාන්තාවන්ගේ කඳුළු පිසි දානවා කියනවා. හැබැයි එකක්වත් වෙන්නේ නැහැ. එහෙම වුණා නම් අද මේ වෙනකොට අර අම්ම කෙනේ මොකටද දරුවොත් එක්ක මැරෙන්නේ? එහෙම ඇත්තටම වුණා නම් ඇයි අම්ම කෙනෙන් ඉස්සන් කොටුවකට තමන්ගේ දරුවා තල්ලු කරලා දාන්නේ? ළමයි ඉස්සන් කොටුවට දාන්න තරම් අම්ම කෙනෙක් තල්ලු කරන්න තරම් කොයි තරම් හදවතේ වේදනාවක් මේ කාන්තාව තුළ තියෙන්නේ නැද්ද? අද අපේ රටේ කාන්තාවෝ දිවි නසාගන්නේ බොහෝ වැරදි දේවල්, මිනිස්සු එපා කියන දේවල්, මිනිස්සු විවේචනය කරන දේවල් කරන්නේ ඇයි? ජීවත් වෙන්න ක්‍රමයක් නිසා.
නමුත් මේ කාන්තාවන්ට නිදහසක් නැහැ මොකද ඒකට හේතුව අද ගොඩාක්ම මෙවැනි කාන්තා වැඩසටහන් තියෙන්නේ කොහෙද සුපිරි හෝටල් වල අරගල භූමිය නෙමෙයි අරගලය කරපු අය විවේචනය කරන්න කට්ටිය එකතු වෙන්නේ කොහටද සුපිරි හෝටල් වල සුපිරි හෝටල් වල තමයි අද චන්දි ඉල්ලන අයත් ගිහිල්ලා සාකච්ඡා පවත්වන්නේ දැන් අපි ඒක කොහොමද බලාපොරොත්තු වෙන්නේ මේ සියලු දෙනා මේ කවදා හරි එළියට ඇවිල්ලා මේ කාන්තාවන් උත්සාහ වැඩක් කරයි කියලා එතකොට ඉතුරු වෙන්නේ කවුද මේ අරගල කරපු පාරේ බැහැලා කාන්තාවන් එක්ක වැඩ කරපු එහෙම නැත්නම් කාන්තා හිංසනයේට එරෙහිව කටයුතු කරපු අය විතරයි අවසාන ඉතුරු වෙන්නේ අපේ රටේ කාන්තාවන් වෙනුවෙන් හඬක්වත් නැගන්න ඒකට මම අද දකින්න දෙයි තමා මම ගිනගත්ත උගත්කමක් ලබා ගත්ත රටේ ජනාධිපතිවරණයට පවා ඉල්ලුවා මෙවැනි කාන්තාවකට පහර ගහනවා නම් එවැනි කාන්තාවක්ට පිරිමි අය ඊට වඩා ඔබට ගිහිල්ලා මේ කාන්තාවන්ව යටපත් කරන්න උත්සාහයක් කරනවා නම් මම දකින්න දෙයි තමා මේ රටේ කාන්තාවන් පොඩි කාන්තාවට කවදාකවත් ඉදිරියට එන්න හම්බෙන්නේ නැහැ. අපි මේ කරන්නේ සම්පූර්ණ බොරුවක්. මේ රටේ කාන්තා විමුක්තිය කාන්තා අයිතීන් කියලා කතා කර කර මේ රටේ කරන්නේ සම්පූර්ණ බොරුවක්. අද මාධ්‍යවල කොච්චර කාන්තාව ගැන කතා කරනවද? කාන්තා අයිතීන් ගැන කතා කරනවද? නමුත් මාධ්‍ය ආයතනයක්මයි මට ජජ් බෝඩ් එකකින් මාව ඉවත් කරේ අරගලේ හිටියා කියලා. අරගලේ කියන්නේ වැරදි දෙයක් නෙමෙයි අරගලේ කියන්නේ අවසානයේ මේ රට වෙනස් කරපු දෙයක් ඊළඟට මට කතාවක් නොදී පිරිමි කෙනෙක්ට ඒ කතාව දීලා ඒ පුද්ගලයා ඉස්මතු කරන්න උත්සාහයක් ගන්නවා කාන්තා දින වැඩසටහනකට එතකොට මෙතන පොඩි විකෘතිභාවයක් පේන්නේ නැද්ද ඒ නිසා මම දකින දේ තමා මේ රට ගොඩක් වෙනස් වෙන්න ඕනේ මේ රටේ බොරුවෙන් ඉවත් වෙන්න ඕනේ මේ රටේ අදුම වශයෙන් රජෙන් ඕනේ නම් යම් කිසි දයක් හොයලා බලන්න ওই කාන්තා වැඩසටහන් ගැන හොයලා බලන්න ඔවුන් මුදල් උදෙසා අද කාන්තාවන්ව පාවා දෙන තත්ත්වයකට ඇවිල්ලා තියෙනවා ඉතින් ඒ නිසා මම කියන්න ඕනේ විශේෂයෙන්ම අපි අරගලේ ඉන්න කාන්තාවන් ගොඩාක් අයට හිරිහැර කරනවා මට වැඩිපුර අනවශ්‍ය නඩු දාලා කිසිම වැරද්දක් නොකර මම උසාවියට ගියාම කියලා මම වැඩිකාරයෙක් කියලා නමුත් ඇත්තටම මම විශේෂයෙන්ම ස්තුතිවන්ත වෙනවා එදා හිටපු ඒ විනිසුරු ගරු විනිසුරුතුමාට හරි තීන්දුව තීරණයක් ගත්ත කියලා නමුත් මම දකින දේ තමයි අද අපි අරගලේ හිටපු කාන්තාවන්ට ගොඩාක් ප්‍රශ්න වලට මුහුණ දෙන්න වෙලා තියෙනවා අරගලේ ඉන්න කාන්තාවන් දිහා මේ රටේ සමාජයේ ඉන්න අනිකුත් කාන්තාවන් හැමතිස්සෙම බලන්නේ කොහොමද බොහොම වපරහැයෙන් හිතන්නේ මේ දඩබ්බර කාන්තාවන් වැඩකට නැති කාන්තාවන් මේගොල්ලන්ට ගෙදර ඉන්න බැරි නිසා තමයි මේගොල්ලෝ පාර්ට් බැහැලා නටන්නේ කියලා නෑ එහෙම දෙයක් නෑ ඒ මිනිස් ඒ කාන්තාවන් කෑ ගහන්නේ ඒ කතා කරන්නේ මේ රට වෙනස් කරන්න උත්සාහයක් ගන්න. ඒ නිසා මං හිතුවා මං කියන්න ඕනි කියලා මේ කතාව. මොකද ඒක තමයි අරගලේ හිටපු ඉඳා අද අපි ගොඩාක් වෙලාවට මේ සමාජයෙන් කොන් කරලා අපිව පැත්තකට වීසි කෙල්ල දාන්න උත්සාහයක් ගන්නවා. හැබැයි මතක තියාගන්න. ওই කේක් කපන කාන්තාවවත්, ලස්සන්ට ඇඳුම් අඳින කාන්තාවවත්, එහෙම නැත්නම් තේ අල්ලන කාන්තාවන් නෙමේ කවදා හරි දවසක රට වෙනස් කරන්නේ. අර දඩබ්බර, අර කාටවත් ඕනේ නැති, අර සැරයි කියලා කියන, නපුරුයි කියලා කියන, ඕන තැනකදී ප්‍රශ්නක තියෙන තැනකදී ඉදිරිපත් වෙන මේ වගේ කාන්තාවන් තමයි කවදා හරි මේ රට වෙනස් කරන්නේ. ඉතින් ඒ නිසා විශේෂයෙන් මම කියන්න ඕනේ අරගලේ හිටපු මගේ සහෝදරියන්ට ඔබට ජය වේවා. ඔබ කරේ හොඳ දෙයක්. ඉදිරියටත් ඒ කටයුත්ත කරගෙන යන්න ඕනේ. මොකද මේ රටේ සිස්ටම් චේන්ජ් කියන නම් අනිවාර්යයෙන්ම අපි මේ රටේ මේ තියෙන බොරුව පරද්දන්න ඕනේ.